ශ්‍රී ලංකාව හැමදාම අමුතු විදිහේ පන්දියවන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දායාද කරන්න නම් දරපු රටක්. අපි ඒ විදිහට බිහි කළ තවත් වෙනස් විදිහේ පන්දියවන්නෙක් තමයි මතිෂ පතිරණ කියන්නේ. මතිෂ තාමත් අවුරුදු 19ක ක්‍රීඩකයෙක්. ගිය වතාවේ 19.5 ලෝක කුසලාන තරඟ මාලාව නියෝජනය කළ මේ තරුණ ක්‍රීඩකයා මේ වතාවේ IPL තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායමක් වන චෙන්නයි කණ්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාව ලබා ගන්නවා. තරඟාවලියේ 62 තරඟයේ විදිහට තිබුණු ගුජරාත් කණ්ඩායමක තරඟයේ මතිෂට පළමු වතාවට චෙන්නයි කණ්ඩායම පළවෙනි වතාවට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ තරඟයේ චෙන්නයි ප්‍රතිකරුවන්ගේ දුර්වල ප්‍රතිහරණය නිසා මතිෂට පන්දුවෙන් චෙන්නයි කණ්ඩායමට ජයග්‍රහණයක් ලබා දෙන්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණත් මතිෂ තමයි චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ගුජරාත් දැවීගේ කඩලු 3-2 දවා ගන්නේ. IPL ජීවිතයේ තමන් යවපු පළවෙනි පන්දුවෙන්ම ශුභ්මාන් ගිල් දවා ගන්න පතිරණ සමත් වෙනවා. ඊට පස්සේ ගුජරාත් නායක හර්දික් පාණ්ඩ්‍යාගේ කඩලුත් පතිරණ දවා ගන්න සමත් වෙනවා. පතිරණ යවපු පන්දු ආර 3.1 ගුජරාත් ක්‍රීඩකයෝ ලබා ගන්නේ ලකුණු 24ක් විතරයි. ඇත්තට මේ තරුණ ක්‍රීඩකයා ඩේවිඩ් මිලර් වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකරුවන්ට හොඳ පාලනයකින් පන්දු යවන විදිහ තමයි දකින්න ලැබුණේ. මතිෂගේ වේගවත් පන්දු, කෙටි පන්දු වගේම වේගය අඩාල කරන පන්දුවත් අනාගතයේ ප්‍රතිකරුවන් අසරණ කරයි කියන පණිවිඩය මතිෂ පළවෙනි තරඟයේදීම ලබා දුන්නා. තරඟයේ අවසානයේ චෙන්නයි නායක ධෝනි මතිෂ ගැන කතා කළා. ඇත්තට මේක මතිෂට ලොකු ගෞරවයක්. පතිරණට අවස්ථාව දීම හොඳ තීරණයක්. එයා දීපු අවස්ථාවෙන් හොඳට වැඩ පෙන්නුවා. පොඩි අඩු පාඩු කීපයක් විතරයි මම දැක්කේ. හොඳ වේගයක් වගේම වේගය අඩාල කරන පන්දු හොඳටම දාන විදිය තමයි මම දැක්කේ. මම හිතන්නේ යාගේ හිමින් දාන බෝලට ගහන්න ලේසි නෑ. මම හිතනවා මේ වගේ තරුණ දක්ෂයන්ට අවස්ථාව දීම එක අපිට ඉස්සරහට අපේ හොඳම 11 හඳුනා ගන්න පුළුවන් වෙයි. මේ තරඟාවලියේ චෙන්නයි කණ්ඩායමට ඉස්සරහට යන අවස්ථාව අඩු වුණත් ලබන පාර පතිරණ චෙන්නයි කණ්ඩායමේ ප්‍රධාන තුරුම්බුවක් විදිහට දකින්න ලැබෙයි කියලා තමයි විචාරකයෝ අනාවැකි පළ කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.